ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්වාස කරන ඔබ හැම කෙනෙක්ම ප්‍රීතියෙන් ඉන්නවා කියලා, සතුටින් ඉන්නවා කියලා, උන්වහන්සේ තුල ජයග්‍රාහීව සිටිනවා කියලා. ආමෙන්. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසෙත් අපි එක්සිට් වෙලා ඉන්න වචනේ බෙදා ගන්න. මේ කාලය ඔබට එක තැනක ඉඳගෙන වචනේ අහන්න පුළුවන්, වචනේ බෙදා ගන්න පුළුවන්, වචනේ කතා කරන්න පුළුවන් කාලයක් නොවේ වෙන්න පුළුවන්. වචනේ අහනවා තියා මගේ ඔළුව ගිනි අරගෙන ඉන්නේ මේ වෙලාවේ කියලා ඔබ සිතන අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනය ඔබේ ඔබව පෝෂණය කරනවා, ඔබව ඉදිරියට අරගෙන යනවා. ශුද්ධ බයිබලයේ කියන්නේ උන්වහන්සේගේ වචනය පාදයට පහනක් කියලා, මාවතට එළියක් කියලා. හාලෙලූයා. හොඳයි, අද දවසෙත් අපි වචනය බෙදා ගන්නට යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ආශා කරමුද වචනය වෙනුවෙන්. හාලෙලූයා. අපි එක්සිට් වෙමු. ජීවමාන ධර්මිෂ්ඨ දෙවි පියාණනි, අද දවසෙත් මේ ශුද්ධ වූ වචනේ ඔබ වහන්සේගේ දයාතට බාර කරනවා. පියාණනි, මගේ බලයෙන් හැකියාවෙන් නොවේ, ශුද්ධාත්මයන් වහන්සේ වහන්සේගේ මඟ පෙන්වීම තුළ මේ වචනේ කතා කරන්නටත්, මේ වචනේ අසන දරුවන්ට ඒක තේරුම් ගන්නටත් ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනවි. යේසුස් වහන්සේගේම උතුම් වූ බලවත් වූ ශුද්ධ වූ නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. ආදරණීය දේව දරුවනි, අපි හැමෝම මේ දුවන්නේ අපි වචනේ අහගෙන, ඒවා පිළිපැදගෙන, ඒවා ක්‍රියාවට දාගෙන අපි ආඥා අනපනත් එක්ක ජීවත් වෙන්නේ. ඇයි? ඇයි අපි පාඩම් කරන්නේ? අපි මොකටද නිදි මරාගෙන, අපි කකුල් වතුරේ දාගෙන සමහර අය නේද? රාත්‍රිය සම්පූර්ණම අවදිවෙන් ඉඳගෙන පොඩි කාලේ ඉඳලම දෙමාපියෝ ඇදගෙන යනවා පන්තිවලට නේද? නැත්නම් ගෙදරට ඇවිල්ලා උගන්වනවා. සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ, යාළුවෝ ඇසුරු කරන්න වෙලාවක් නැහැ. සමහර දරුවෝ අය ඒ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ අතිරේක පන්තිවල. ඇයි එහෙම කරන්නේ? අපිට තියෙන විභාගවලින් ජයග්‍රහණ ලබා ගන්න. ආමෙන්. එතකොට අපි මේ විභාග ලියන්නේ නැතිවම අපිට නිකම්ම ඒ පන්තිය අපිට පාසලට යන්න පුළුවන්කම තිබුණා නම්, ආ අපි ඕ ලෙවල් විභාගේ, ඒ ලෙවල් විභාගේ ලියන්නේ නැතුවම ඒ කඩේම පසු කරලා අපිට යන්න තිබුණා නම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට නිකම් අපිට පෙනී සිටින්න තිබුණා නම්, ඒකින් වැඩක් වෙනවද? වටිනාකමක් තියෙනවද? හාලෙලූයා. නෑ, අපි කරන ඕනෙම දෙයක වටිනාකමක් තියෙනවා. එහෙනම් ඇයි අපි ශුද්ධ වචනේ අහන්නේ? ඇයි අපි ඉගෙන ගන්නෙ? ඇයි පුන පුනා බොහෝ දේශනා වලින් ඔබට කතා කරන්නේ? අපේ ජීවිතයේ අවසාන අරමුණක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. අපි යන්න බලාපොරොත්තු වෙන එක ඉලක්කයකට. ඒ උන්වහන්සේගේ, උන්වහන්සේ තුල උන්වහන්සේගේ ඒ සදාකාල ජීවන පොතේ අපේ නම ලියා ගන්න. අපි ඒ නොදිරන්නා වූ ඔටුන්න හිමි කරගන්න, පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. අපි කොච්චර දේවල් කෙරුවත් වැඩක් නැහැ. ඒ දොරටු අසල සිට ගන්නා වූ මොහොතේදී මානුභව හඳුනන්නේ නැතයි කියලා කියවුනොත් නම් සියලුම ඉගෙන ගැනීම, සියලුම දේවල් වැඩක් නැහැ. හැම දෙයක්ම නිෂ්ඵලයි. තරගයක් දුවන්න සූදානම් වෙනකොට කොච්චර වැඩ කෑලි තියෙනවද කියලා බලන්නකො. ඔබ දැකලා ඇතිනේ, ඔබ පිට්ටනියකට ගිහිල්ලා එක්ක ඔබ සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබ දුවන කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා ඇති. බලන්න තරගය ආරම්භ වෙන්න කලින් කොච්චර දේවල් බලනවද? සපත්තුව හරියට ලේස් එක ගැට ගහලාද? ඒක හොඳට ෆික්ස් කරලා එහාට මෙහාට දුවලා බලනවා? මසල්ස් ෆික්ස් වෙලාද කියලා බලනවා? මසල් හොඳට මස් පිඩු හොඳට සවිමත්ද කියලා? ඒවා ඒකට අදාළ කෝච් කෙනෙක්, පුහුණු කරුවෙක් ඉන්නවා. එයා ඇවිල්ලා කතා කරනවා. ඒම් එක ෆෝකස් එක ගැන කතා කරනවා. ගොඩාක් දේවල් වෙනවා. කී දෙනෙක් මේ තරඟයකට සහභාගි වෙනවද? වට ගණන් දුවලා ගිහිල්ලා අවසාන එක්කෙනෙක් තමයි කිරුළ දිනාගන්නේ. හාලෙලූයා. අපි යමු ශුද්ධ බයිබලයේ 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයට යනවා අපි.
එක කොරින්තී 9 වෙනි පරිච්ඡේදයට යනවා 24 25 26 27 පුංචි කොටසක් ජයග්‍රහණය සඳහා උවමනාවන්නේ උත්සාහය අපි කොච්චර බයිබලයේ උඩ ඉඳන් පහළට උප්පත්ති ඉඳලා එලිදරව් පොත දක්වා අපි 24 වතාවක් කියවාගෙන ගියත් වැඩක් නැහැ අපි ඒ තුල ජීවත් වෙන්නේ නැත්තම් වචනේ අසන මිනිස්සයා පිළිපදින්නට අවශ්‍යයි පිළිපැද්දොත් ඒ තුල ජීවත් වුණොත් ඒ අනුගමනය කරොත් තමයි ඔබටයි මටයි ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන්නේ අපේ ફોකස් එක අපේ එම් එක අපි ලබා ගන්නේ අපි ජයග්‍රහණේ ඒක ස්ථාවර කරගන්නේ අපි මේවා තුල ජීවත් වෙමින් මේ ශුද්ධ වචනේ තුල ඔබටයි මටයි ජීවත් වෙන්න බොහෝ කාරණා කතා කරනවා අද දවසේ මේක නිකම්ම නිකං ග්‍රන්ථයක් බවට පත් වෙලා නැහැ. රටවල් ගණනාවක විවිධාකාර භාෂාවලින් මේ ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ නිසයි දරුවනේ. අපි කියවමුද 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳලා. දුවන ස්ථානයේ සියල්ලම දුවන නමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද. එසේම නුඹලාත් ලබා ගන්නා පිණිස දුවා පල්ලා බොහෝ දෙනා දුවනවා තරඟවලට අපි පාසල් වශයෙන් ඉදිරිපත් වෙනවා කලාප වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් අන්තිමට ජාත්‍යන්තර වශයෙන් අපි නොයෙකුත් රට රටවල් වල තරඟවල් දකිනවා විවිධාකාර ක්‍රීඩාවල් දකිනවා අපි බොහෝ දෙනෙක් සම්බන්ධ වුණත් අවසානයේ යන්නේ කීප දෙනයි සමූහ තරඟයක් නම් කීප දෙනෙක් යනවා තනි තනි තරඟවලට නම් තනි තනි වශයෙන් සම්බන්ධ වෙනවා හැලෙලුයා ඒ වගේම රිලේ එකක් ගත්තොත් කොහොමද එකිනෙක කෙනාගේ සහයෝගය පෙර දුවන කෙනාට දෙවනු එන කෙනා ඒ බටන් එක පාස් කරනකොට සහයෝගය හැලෙලුයා අපේ ફોකස් එක තියෙන්න ඕනේ අපේ දැක්ම තියෙන්න ඕනේ අපි නිවරදිව එක එල්ලේ බලාගෙන මේ ගමන දිහා යන්න ඕනේ. පස්ස හැරිලා දුවලා බලන් දුවන වෙලාවේ පස්ස හැරිලා බලන්න ගියොත් අවදානම් වැටෙන්න ඉඩ තියෙනවා කකුල පැටලිලා. එහෙම නැත්නම් අපේ වේගය බාල වෙන්න ඉඩ තියෙනවා. බලන්න මෙතනදි කියනවා දුවන ස්ථානයේ සියල්ලම දුවන නමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොවේද අවසානයේ අර හරහට දාලා තියෙන පටිය පහු කරගෙන යන්න එක්කෙනෙක්. එහෙම නැත්නම් ටීම් එකක් විදියට සෙල්ලම් කරනවා නම් ටීම් වලින් එක ටීම් එකක් තමයි අවසානයේ ජයග්‍රහණයට එන්නේ. ඒ කිරුල දිනා ගන්න, පදක්කම දා ගන්න, කිරුල අතට ගන්න එක කණ්ඩායමක් හෝ තනි පුද්ගලෙක් බවට පත් වෙනවා. කණ්ඩායම් ගණනාවක් එක තරඟ කරලා තනි පුද්ගලයන් ගණනාවක් එක තරඟ කරලා අවසානයේ එක්කෙනෙක් තමයි ඒ කිරුල හිම් කරගන්නේ. නමුත් බොහෝ පිරිසක් මේ ඉලක්කය මේ එම් එක බලාගෙන ගියා. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ජීවිතයේ සමහර අය ආහාර පාලනය කිරීම, සමහර අය වැඩිපුර ආහාර අරගෙන ඒ අවශ්‍ය දේවල් ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග ඊළඟට පුහුණු වීම කරලා දිනපතා කැප වෙලා පුහුණු වීම කොච්චර කාලයක් මුදලක් මේවට වැය කරන්න ඇතිද? නමුත් අවසානයේ කිරුල හිමිවන්නේ එකයි කුට ඒ ફોකස් එක හරියට තියාගත්තු කෙනාට දැක්ම හරියට තියාගත්තු කෙනාට අපේ ජීවිතේත් අපි මේ වචනයත් එක්ක උන්වහන්සේගේ වචනේ අහගෙන වචනේ තුල අපිට ස්ථාවරත්වයක් නැතුව හැමදාම උදේ දවල් රෑ නොබලා බෙහෙත් පෙත්තක් විදියට පාවිච්චි කරනවා නම් වචනය එහෙම නැත්නම් අපි ඒක පාවිච්චි කරන්නේ නැතුව එදා සබත් දවසට විතරක් පාවිච්චි කරලා නැවත කබඩ් එකක දාලා ඇතුල් කරලා තියෙන දෙයක් බවට පත් වෙලා තිබෙනවා නම් අර මග තරංගේ මග හැලුණු අය බවට ඔබයි මමයි පත් වෙන්නට යනවා දරුවනේ. හැලෙලුයා. අපේ එම් එක තියෙන්න ඕනේ. පීඩාවේ කකුලෙන් ඇදලා පස්සට දායි. උඩට භාගයක් නගිනකොට ඉනි මග අයින් කරයි. කොහොම හරි යමු. කොහොම හරි යමු. අපේ ආරමුණ වෙන්න ඕනේ අවසානයේ කිරුල දිනා ගැනීමයි. හැලෙලුයා. බොහෝ පිරිසක් ඇදවාගෙන තියෙනවා. හැලෙලුයා. නමුත් මේ පටු දුරටුවෙන් ඇතුල් වෙන්නේ බොහොම සුළු පිරිසක්. අපි ඒ සුළු පිරිසට ඇතුල් වෙන්න අවශ්‍යයි. ආමෙන්. හැලෙලුයා. එසේම නුඹලාත් ලබා ගන්නා පිණිස දුවා පල්ලා. දිනින පිණිස වීරිය කරන්නා වූ සියල්ලෝම
සියල්ලෙහි පමණ දැන හැසිරෙති. දිනන පිණිස වීරිය කරන්නා වූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. දිනන්න ඕනේ. මම මේක දිනනවාමයි. මේක මගේ ජයග්‍රහණය. මේක මගේ ඉලක්කය. මේක තමයි මගේ අන්තිම ස්ථානය. මේක තමයි මගේ ටර්නින් පොයින්ට් එක කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් පමණ දැන හැසිරෙන්න අවශ්‍යයි. සියල්ලෙහි පමණ දැන හැසිරෙන්න අවශ්‍යයි. අපි දුවනවා කියලා අපි අතිරේක ඒ නිර්වින්දනයක් අරගෙන ඒ බෙහෙතක් අරගෙන අපි දුවන් ජයග්‍රහණය කරන්න හිතුවා නම් අපි දවසක වර්ධිනවාමයි. ඒ අහුවෙන තැන එනවා. ඒ උත්තේජක පාවිච්චි කරලා අපි තරංගයන් උදෙසා නොයෙකුත් කාරණා උදෙසා සම්බන්ධ වෙච්ච අයගේ අපි අතීතය දැකලා තියෙනවා. හාලෙලූයා. අපි පමණ දැන ක්‍රියා කරන්න අවශ්‍යයි. වැඩියෙනුත් නැති අඩුවෙනුත් නැති මධ්‍යස්ථ ස්වභාවයකින් අපිට යන්නට වෙනවා. අපේ තරංගය ජයග්‍රහණය කරන්නට නම් ඔවුන් එසේ කරන්නේ මේ අය පමණ දැන. දැන් බලන්න මම ඔබට කිව්වා අපි මොනවා හෝ යම් තරංගයක් දකිනකොට ඒ අයගේ පෙර පුහුණු වීමක් තියෙනවාමයි. ඔවුන් එසේ කරනවා. ඔවුන් එසේ කරන්නේ දිරන්නා වූ ඔටුන්නක් ලබා ගන්න පිණිසයි. මේ ලෝකේ කාරණා එක තමයි ඒ දිනන්නේ. දුවන්නේ දිනලා යම් දේවල් අපට මගේ කියලා හිමි කරගන්න. මේක ගත්තේ මම වසර ගණනාවක්. මේකේ ජයග්‍රාහකයා මම. මේ රෙකෝඩ් එක කඩන්න කාටවත් බැරි වුණා. මේව කියලා ඉන්නවනේ. ඒ රෙකෝඩ් එක දෙන්නෙත් නැහැ. ඒ රෙකෝඩ් එක ගන්න යන මිනිස්සයවත් කොහොම හරි කරලා පවින් ඇදලා පහතට දාන්න යනවා. ඊට වැඩිය කෙනෙක් ඉහළට යන්න එනවා නම් ඇයි තණ්හාවට ඒක කොහොම හරි රැක ගන්නවා. හාලෙලූයා. අපවනාහි නොදිරන එකක් ලබා ගන්නා පිණිසය. මේ හැම කෙනෙක්ම මේ රැඟුම් ඔක්කොම දාන්නේ ඒ දිරන ඔටුන්නක් ලබා ගන්න. දිරන පදක්කම දවසක කවදා හෝ දවසක ඔබ දැකලා ඇති. දැන් මගේ ළඟත් තියෙන පොඩි කාලේ මේ තරඟ වලට සහභාගි වෙලා පදක්කම් හම්බ වෙච්චා. මේ පදක්කම් වල ද අකුරුත් නැහැ. හම්බ වෙන්නේ අපිට গোল্ড মেডেল කියලා නේද? සිල්වර් মেডেল, গোল্ড মেডেল කියලා හම්බ වෙනවා. ලස්සන නම ගහලා ඒ කලාපයේ හෝ ස්පාසැලේ හෝ කොහේ හෝ නම දාලා හරි ලස්සනයි හරි ආස්සයි අරගෙන ගිහලා තියන් ඉන්නවා. නමුත් මම මේ ළඟකදී ඒව අරගෙන බැලුවාම අර නිකම් රවුම විතරයි තියෙන්නේ. දීපු කොටපු අකුරු, ඒ ස්කෝල සඳහන් කරපු ඒ ඔක්කොම කළු වෙලා, ඒව මෙහෙම ඇඟිලි තුඩෙන් ඌරනකොට ඒව කුඩු කුඩු බවට පත් වෙලා කඩාගෙන වැටෙනවා. ඒව දිරලා අපි හැමෝම මේ දුවලා තියෙන්නේ දිරන ඔටුන්නක් ගන්න, දිරන පදක්කමක් ගන්න. නමුත් මේ වචනයත් එක්ක ගමන් කරන කිතුණු දරුවෝ වෙච්ච ඔබයි මමයි ගමන් කරන්නේ නොදිරන්නා වූ ඔටුන්නක් හිමි කරගන්න. ඒ ඉලක්කය, ඒ ફોකස් එක, ඒ දැක්ම 100%ක් નિවරදි වුණා නම් අපි යන්නේ හරිම ස්ථානෙට. අපි පටු දොරටුවෙන් ඇතුල් වෙන්න යනවා. ඔබ වීරිය කරන්න අවශ්‍යයි මේ ජයග්‍රහණය කරා යන්නට. එහෙම නැත්නම් తాවකාලික ජයග්‍රහණය. ඔන්නෝ පොඩ්ඩක් දැන් කරලා දානවා. මේක දැනට ඇති පස්සේ බලනවා. తాවකාලිකව මේ ළඟ දැකලා ඔබ ගදුවන ගමනක් නම් ඔබට තියෙන්නේ ඒක ගැන ඔබට සැලකිලිමත් වෙන්නට වෙනවා. ඔබේ ඉලක්කය තියෙන්නේ ඈත බලලා, දුරදිග බලලා ඔබේ ඉලක්කය. එහෙම නැත්නම් මේ తాවකාලිකව තව පොඩි කාලයක් ඉදිරියට බලපු පැවැත්මක් ඔබට තියෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ මතක් කර දෙනවා අපිට, සිහි කැඳ වෙනවා. නුඹලා නොදුර නොදිරන්නා වූ ඔටුන්නක් පස්සේ දුවන සෙනඟක්. හාලෙලූයා. මම නුඹලව ඒ තෝරලාපත් කරගත්තේ නුඹලට නොදිරන ඔටුන්නක් දෙන පිණිසයි. නමුත් අපි දැනගන්නට අවශ්‍යයි අපේ ඉලක්කය මොනවද කියලා. එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය. සැකයෙන් දුවන්න බෑ. දෙපැත්ත බල බල කණෙන් බැලුවොත් මේ පැත්ත හැරිලා ඔබ පස්ස හැරිලා බැලුවොත් ඔබේ ගමනේදී වැටෙන්න ඉඩ කඩ තියෙනවා. හාලෙලූයා. ඔබ හිතනවා අනික් කෙනා එනවද කියලා බලනවා කියලා. ඔබ හැරිලා බැලුවොත් වැටෙන්න ඉඩ කඩ තියෙනවා. ඔබේ එම් එක ફોකස් එක වෙනස් වුණොත් ඔබ වොලිබෝල් තරඟයකදී ඔබගේ මූණට එනා වූ ඒ බෝලේ වොලිබෝල් බෝලේට
ප්‍රතිපහාරයකින් ලැබෙන්නා වූ දෙයට එහෙම නැත්නම් ක්‍රිකට් මැච් එකේදී ඒ එවන පන්දුවට ඔබ හරියට ફોකස් එක නැති වුණා නම් ඔබ එක්ක ඔබ මූණකට සමතලා වෙන්න වැඩිලා යයි එහෙම නැත්නම් ඔබ අවුට් වෙලා යයි ක්‍රිකට් තරගයේදී හල්ලෙලූයා වොලිබෝල් තරගයේදී නම් මේක ඇවිල්ලා මූණටම වැටලා දත් ටිකත් එක ගැලවිලා යයි එහෙම නැත්නම් ඒක ඔබගේ ලයින් එකෙන් පිටටද ගිහිල්ලා ඔබගේ කණ්ඩායමට හිමි වෙන්න තිබ්බ ලකුණක් අහිමි වෙලා යයි ફોකස් එක ජයග්‍රහණයට ඔබේ ඉලක්කය තියෙන්න අවශ්‍යයි ඔබේ ඉලක්කය අද දවසේ කොහෙද තියෙන්නේ ඔබේ ඉලක්කය ඔබ කොතනද තියාගෙන ඉන්නේ මම යාට වැඩි ලොකු gedarak ගහනවා කියලාද එහෙම නැත්නම් මගේ පඩිය රැකියාව මට වැටුප මේ මට මෙන්න මේට වැඩි වැටුපක් ලැබෙන තැනකට මං යනවා කියලාද නැත්නම් ඔබගේ උසස් අධ්‍යාපනයේ මම තව 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 යන්න ඕනේ මෙන්න මෙතෙන්ට ඕ මේ ඔක්කොම අපිට අවශ්‍යයි මේ ඔක්කොටම ඔබට ඉලක්කයක් තියෙනවා නමුත් මේ සියල්ල අභිභවාගිය ඉලක්කේ නම් ඒ නොදිරන්නා වූ ඔටුන්නයි මේ හැම දෙයක්ම తాවකාලික වෙන්න යනවා මේ මහ පොළවේ හාලෙලූයා අද දවස බැලුවොත් මේ කාලයත් එක්කලා ඩිග්‍රී පිට ඩිග්‍රී ඩිප්ලෝමා පිට ඩිප්ලෝමා ගහන්න තියෙන අර අකුරු ඒ තියෙන ඒවා නමට ඉස්සරහින් සිය දහස් ගාණක් තිබුණා අද දවසේ අවසානයේ මේ රෝගී තත්ත්වයත් එක්කලා මොකද වෙලා තියෙන්නේ පෞලේ ඥාතියෙකුටවත් බලන්න බැරි තරම් සියල්ල නිමා වෙලා ගිහිල්ලා තියෙනවා හාලෙලූයා එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේ සැකේ තියෙන්න බෑ වෙයිද අපි කරුවොත් හරියයිද ඔව් ස්වාමීන් වහන්සේගේ සැලසුම ඔබට දීලා තියෙනවා නම් හරියනවාම ඉවසිලිවන්තව දරාගෙන ඔබේ ඉලක්කේ කරා ජයග්‍රාහීව යන සෙනඟක් වෙන්නට අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ඔබ නිවැරදි දේ කරනකොට ඔබටයි මටයි මඟ පෙන්වන්නට යනවා ඔබටයි මටයි තියෙන්නේ ඒ නිවැරදි රැක්කේ බලාගෙන ගමන් කිරීමයි එහෙම නැත්නම් අනික් එක්කෙනාගේ අනේක දිහා බලාගෙන ගියොත් ඔබට ඔබේ ගමන යන්න බැරි වෙනවා දරුවනේ මට මගේ ගමන යන්න බැරි වෙනවා. ආ එයා මට වැඩිය මෙහෙමයිලු නේද? ආ මෙන්න මෙහෙමයිලු නේද? මේ මේක මෙහෙමලු නේද? ලුයන්න දාගෙන අනික් කෙනාගේ දෙයට කොටන්න ගියොත් බලන්න ගියොත් ඔබේ ඉලක්කය ඔබේ පාරට්ටුව අනික් කෙනාගේ වෙන්න ගියොත් ඔබේ ගමන මග නවතිනවා. හාලෙලූයා. හැමදාම ඉබ්බදිනුවා වගේ ඔබට වෙනවා හාව වෙලා නැවතිලා ඉන්න. ඉබ්බගිලා දිනලයයි තරගේ ජයග්‍රහණය කරයි හාලෙලූයා පහර දෙන්නේ සුළඟට පහර දෙන්නක් නොවේ සමහරු පහර දෙනවා ඔහේ ඇති දෙයක් නැ බොහෝ දේවල් කරනවා පුස් ලැබිච්ච දෙයක් නැ ඊට පස්සේ ඔළුව යත ගහගෙන අයියෝ මං වගේ මිනිස්සෙක් මට ඇයි මේම වෙලා තියෙන්නේ කරන කිසි දෙයක් හරියන්නේ නැ ફોකස් එක තියෙනවා ફોකස් එක තියෙන්නේ පුස් දේවල් වලට හුලඟට ගහනවා වගේ ලු හරියට ඒවා දැනෙන්නේ නැහනේ නේද ආ මෙතන තියෙන හුලඟ කියලා ගැහුවම හුලඟ කැපිලා දෙකට පළු දෙයකට වෙන් වෙනවද නැහනේ ඉලක්කය කොහෙද නැති පුස් දේවල් අල්ලගෙන අද කාලේ නාස්ති කරලා දාලා මේ කාලය තුල අපිට හිමි වෙන්න ලබා ගන්න තියෙන දේවල් අපි නැති කරගෙන තියෙනවා හාලෙලූයා නමුත් මාගේ ශරීරයේ දමණය කර වල් කමට පමුණුවන්නේ මි එසේ කරන්නේ අනුන්ට දේශනායකලයන් පසු කොයි ලෙසකින්වත් මාම එපා කරනු නොලබන පිණිසය හාලෙලූයා ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා තප්පරයක් හිතලා බලන්න ඇස් දෙක පියලා මගේ ඉලක්කය කොහෙද තියෙන්නේ අද දවසේ මොකද්ද මගේ අවසාන බලාපොරොත්තුව පොඩි ළමයින්ගෙන් ඉස්සර ඇහුවම කියනවනේ මම ડોක්ටර් කෙනෙක් වෙන්න කැමතියි මං ඉංජිනේරුවෙක් වෙන්න කැමතියි මං කලා ශිල්පිනියක් වෙන්න කැමතියි අරක කරන්න කැමතියි මේක කරන්න කැමතියි පොඩි කාලෙම දෙමාපියෝ දාලා තියෙන ඉලක්කය හොඳයි මේ හැම ඉලක්කයකටම කරා කුඩා දරුවන් අරගෙන යන එක ඒ අයගේ ඉදිරි අනාගතයේ ફોකස් කරන එක බොහොම හොඳයි නමුත් අපි කිතුණු දරුවන් විදියට මේ ගමනේ ඉස්සරහම තියෙන්න ඕනේ ශිවමාන දෙවියන් වහන්සේගේ සලස්ම. ඒ සලස්මට කීකරු වෙලා ඒ සලස්මත් එක්ක ඔබයි මමයි ගමන් කරනකොට තමයි අපේ අර
ස්වර්ගික මාර්ගයේ ප්‍රධාන දොරටු අපිට ඇරෙන්නේ සහ ඒ දැක්ම ඒ හිමිවන්නා වූ කිරුල අපිට හිමිවන්නට ඒ අවස්ථාව ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබයි මමයි මේ පොළොව තලයේ දිරන්නා වූ ඔටුන්නක් හිමි කරගන්නා වූ සෙනඟක් වෙන්නට යනවා. හාලෙලූයා. මේ වචනය තුල මේ වචනය පාදයට පහනක් මාවතට එළියක්. පාදයට පහනක් ඔබේ මාවතට එළියක්. දිනපතා පෝෂණය වෙන්න වචනය තුල ක්‍රියාවට යොදවන්න තව කෙනෙකුට ඔබ ප්‍රසන්න වෙන ආකාරයට ක්‍රියා කරනකොට ඔබේ ફોකස් එක ඔබේ ඉලක්කයේ දෙවියන් වහන්සේ තුල තියලා උන්වහන්සේගෙන් විමසමින් ගමන යනකොට එහෙම නැත්නම් ඔබ ඒ බැටල් එක මාරු කරනකොට ඒක මාරු කර ගැනීමේදී ඔබ අතර තිබෙන්නා වූ අන්‍යෝන්‍ය අවබෝධය නැතිකම සහ ඒ එකිනෙකිනා අතර තිබෙන එක්සිට් කම නැති වුනහම තරගය කඩා කප්පල් වෙලා පරදිනවා වගේ ඔබයි මමයි දෙවියන් වහන්සේ එක්ක තිබෙන්නා වූ සම්බන්ධය කඩා කප්පල් කරගත්තොත් අපි තරගය පරදින්නට යනවා. මෙච්චර දුරක් ආවේ තරගය පරදින්නටද? මෙච්චර දුරක් අපි අරගෙන ආවේ තරගයේ පරදින්නටද? දිනපතා බයිබලයේ කියවමින් වචනේ මෙනෙහි කරමින් දේශනාමින් මෙච්චර දුරක් ආවේ මග නතර වෙන්නටද? ફોකස් එක. ඔබේ ફોකස් එක, ඔබේ දැක්ම, ඔබේ ඉදිරියේ කරන්න අවශ්‍ය කරන කාරණාවල් ගැන. මෙන්න මේ මාසෙ මම මේ ටික ඉවර කරගෙන මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ තැනින් මෙතෙන්ට ගිහිල්ලා මම දෙවියන් වහන්සේත් එක්ක ස්ථීර වෙච්ච ගමනක් යනවා. ඔබට මේ පොළොතලේ මාර්ගයත් සාර්ථකයි. ඔබට ඒ දෙවියන් වහන්සේ තුරට යන්නා වූ මාර්ගයත් සාර්ථකයි. ආමෙන්. හාලෙලූයා. මම විශ්වාස කරනවා අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට යමක් කතා කරා කියලා. ඔබේ ජයග්‍රහණය සම්බන්ධව ඔබට කතා කරා කියලා. ඔබ ඉර වෙලා ඉන්න තැන් වලින් එළියට එන්න කියලා. ඔබේ ફોකස් එක ඔබ තබාගෙන ඉන්න ඒ ස්ථානයේ මොකද්ද? ස්වාමීන් වහන්සේ තුල නුඹට උන්වහන්සේ දීපු පොරොන්දුව තුල ඔබ ගමන් කරනවද? ඔබේ ජීවිතයේ උන්වහන්සේත් එක්ක බැඳිච්ච ගමනක් ඔබ ගොඩ නගාගෙන තියෙනවද? හාලෙලූයා. හාලෙලූයා. নমস্কার වේවා. පියාණනි ඔබට ස්තුති කියන දවසේ වචනේ නිසා අද දවසේ අපි එකිනෙක කිනාට අපේ ඉලක්කේ දැනගන්න දැකගන්න උපකාර කරන්න හදවතට කතා කරන්න පියාණනි. මෙන්න මේකයි මේ ඉලක්කය. නුඹ සෝදිසි කරලා බලලා යන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මාර්ගේ. ඔබ ස්වාමින් වහන්සේගේ ඉලක්කයට මූලික තැන දෙනකොට ඔබගේ පොළොවේ කාරණා සහ ඔබ එදිනෙදා කරන කටයුතු තුල ඉලක්කය ස්වාමින් වහන්සේ ඔබට මඟ පෙන්වනවා. හාලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබ රැගෙන යනවා. උන්වහන්සේ ඔබ අතහරින්නේ නැහැ. හැබැයි ඔබ හදවත නැමැති දොරටු උන්වහන්සේට විවෘත කරන මොහොතේදී. ආමෙන්. හොඳයි අද දවසේ වචනය. ඔබේ ඉලක්කය, ඔබේ ජයග්‍රහණය කොතැනද තියෙන්නේ? ඔබ ඒ ජයග්‍රහණය කරා යන්න සූදානම් වෙච්ච සෙනඟක්ද? ආමෙන්. හාලෙලූයා. අපි ආශා කරමු අද දවසේ වචනය වෙනුවෙන්. පියාණනි අද දවසේ මේ අනර්ග වචනේ නිසා ස්තුති කියනවා ස්වාමී. මේ වචනේ අසන්නා වූ ඒ තුල ක්‍රියා කරන්නා වූ සියලු දරුවන්ට වහන්සේ ආශිර්වාද කළ මැනව. මෙන්න ස්වාමිනි වහන්සේගේ බලවන්ත හස්තයට සියල්ල බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ ශුද්ධ වූ නාමයෙන්. ආමෙන්. 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 හාලෙලූයා. ඔබේ ඉලක්කය, ඔබගේ දැක්ම සාර්ථකව තබා ගන්න. ස්වාමීන් වහන්සේ නිසැක වශයෙන්ම ඔබට මඟ පෙන්වනවාමයි. අපි යන්නේ දිර නොටුන්නම් පිටුපස නොවේයි දරුවනි. අපි යන්නේ ඒ සදාකාල ජීවනයේ ඒ මාර්ගයේ දොරටුවෙන් ඇතුල් වෙලා ඒ නොදිරන්නා වූ ඔටුන්න හිමි කරගන්න පිණිසයි. ආමෙන්. හාලෙලූයා. අනර්ග දවසක්, අනර්ග කාලයක් උන්වහන්සේ තුල ගොඩ නැගුණා කියලා මේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඔබ ක්‍රියාවට යොදවයි කියලා මා විශ්වාස කරනවා. ඒ ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි සාර්ථක සෙනඟ, අභියෝග ජය ගන්න සෙනඟ, අපි තරම් ඒ බයක් නැති සෙනඟක් කොහෙවත් නැහැ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිටගත්තාම
ඕනේ දෙයක් කරන්න පුළුවන් වාතාවරණයක් උන්වහන්සේගේ දරුවන්ට තියෙනවා. එහෙනම් තිබිය යුත්තේ ඔබේ ඉලක්කයයි. හාලෙලූයා. ආශිර්වාදමත් සුබ දවසක් වේවා. ඔබ සැමට ජේසුස් පිටයි.